අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිමෙන් සිරස්තල හිටපු ජනපති මෛත්‍රීගේ නිල නිවස අහිමි වෙයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පොළොන්නරුවේ ගොවි විරෝධය රෝහල් ලෙඩ ඇඳට වැටෙයි औषध उपकरण हिंगाई आक्षिकाच स्टेंट ऐतुलु वैद्य उपकरण रसक मिल इहलट विदुलिय गैस ऐतुलु आहार द्रव्य मिल इहलया में रोगी बत्पतटत कन को काहंडाई दिनकट रुपया लेकसिय हटाई किन पास देन कुगे न्युत पाउलकट बड़ पिरेन कन पुलुआन क्रमय උද්දමනෙන් ලංකාව ලොව 6 වෙනි තැනට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි අද ඩොලරය 298යි දුම්රිය ප්‍රවේශ ගාස්තු 158 කින් ඉහළට ජයශංකර් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් 6ක් අත්සන් කරයි හරිත දයක් ගෙබතු වගා ජාතික සංග්‍රාමය ආරම්භයි ප්‍රථමයෙන් දේශීය පුවත් සාගතයේද ජීවිතයේද යන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ පොළොන්නරුව නගරයේදී සාගතයේද ජීවිතයේද යන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ පොළොන්නරුව නගරයේදී මේ ආණ්ඩුව තියාගන්න ඕන එක සාධකයක් එකක් තියෙනවද එක සාධකයක් නේ මේ ආණ්ඩුව තියාගන්න ගොවිජනතාව අද විශාල පීඩාවකට පත් වී තිබෙනවා කුසු කර්මාන්තයෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක් හැබැයි ඒ පිට රටින් හාල් ගේනවා දුබායි වලින් මුංගට ගේනවා ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා මෙහෙමනේ සිද්ධ කළා තිබෙන්නේ ඒ නිසා මේ ගොවි ජනතාව පීඩාවට පත් කරත් මේ ආණ්ඩුව පළවා හැරීම සඳහා ගොවි ජනතාව පෙළගස්සන්න ඕන සංවිධානය වෙන්න ඕන පෙරට ගේන්න ඕන වෙන දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරපු සියලු ජනතාව එක දේශපාලන වේදිකාවකට ගේනීම සඳහා අපි දැන් වැඩ කරන්න පටන් ගන්න ඕන මේ රටේ ආණ්ඩු හදන්නෙත් ගොවියෝ ආණ්ඩු කඩන්නෙත් ගොවියෝ महाकान्न संपूर्ण में मस्तमाल दुखे हुआ දැන් යල කන්නරම කක් දෙලා තියෙන්නේ ඒ මොකක්වත්ම නැහැ මේ අපරාධ කරුවේ අලියෙක් කිලෙබෙක් මඳුරෙක් නෙමෙයි මේ අපරාධ කරුවේ මේ පාලකයෝ භූතයා මැෂින් එකට තෙල් ටික ගහගන්න විදියක් නැහැ ශ්‍රීලෝ ජනතාවට ද භූතයා ගස්සලා තියන්නේ භූතයා ගස්සපු මේ ආණ්ඩුවට මහසෝන ගස්සන දවස වැඩි ආතක නෙමෙයි කියන පණිවිඩය දෙන්න තමයි අපි ආවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ මහගම සීකර මාවතේ පිහිටි නිවස ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කටයුතු නොකරන ලෙසට දන්වමින් වකුත්තර කරුවන්ටද තවත් අතුරු තහනම් නියෝගයක් අධිකරණය නිකුත් කළා තහනම් නියෝගය අද දින සිට සති 4කින් පසුව ක්‍රියාත්මක වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුරටත් දන්වා සිටියේ ප්‍රීතිපත්මන් සූරසේන යසන්ත කොඳාකුඩ සහ මහින්ද සමේවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද දින කැඳවනු ලැබුවා. පෙත්සම්කාර පාකේසෝත්ති සරණමුතු මහතා විසින් සිය පෙත්සම තුලින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙ සිටියේදී භාවිතා කළ කොළඹ 7 මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාමයාමෙන් පසුවත් ඔහුටම ලබා දීමට 2019 වසරේ ඔක්තෝබර් මාස 15 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි. එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත් තමන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත් වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැනි බවත් පෙත්සමින් සඳහන් කර තිබුණා. ඒ තුලින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලය අයිතු ලෙස පරිහරණය කිරීමක් සිදු කර ඇති බවටද පෙත්සම් කරුවන් චෝදනා කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවස නොවන බව සඳහන් කළා. එම නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා. මෙම නිවස සඳහා අයවැය තුලින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇති බව පෙන්වා දුන්නා. පෙත්සම් කරු ඉල්ලා සිටින අතුරු නියෝගයන් නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි බවද ඔහු සඳහන් කළා. ඉන්නනතුරු පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙනුවෙන් පෙනී සිටි නීතිච්ච සුරෙන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සඳහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවය මතු කරන කරුණු නිවැරදි නොවන බව සඳහන් කළා.
යනුව විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙරී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසුයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සල්කා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා. इंडिय विदेश कटियतु अमात्य एस जयशंकर महता इंडिया सह श्रीलंका अतर द्वीपार्शिवीय गिविसुम हायकट अत्सन तबा तिबेनवा मीट अमतर इंडिय विदेश अमात्यवर्या देमर जातिक संदानिय एतुलु द्रविड देशपालन पक्ष की हिपेक नियोजित नमुवी साकच्छा कला इंदी विदेश कटयत अमात्य एस जयशंकर महता इंदिया वह श्रीलंका अतर द्वीपाश्रय अवबोधिता गिवसुम हायकट अत्संत बातिबेनवा सिय श्रीलंका संचारय अतर तुर एम गिवसुम अत्संकर एतिबवाई ओहु सिय ट्विटर गिनुमे सटानक तबमिन प्रकाश कले मेरट विदेश कटयत अमात्य महाचार्य जीएलपी रिस महता सह इंदी विदेश अमात्यवरा अतर पवति साकच्छावेदी आर्थिक तत्व संवर्धन हौलकारित्व अन्योन्य आरक्षाव धीवर कटलुह जात्यंतर संबंधीकरण पिलिबंदव साकच्छा किरणु बव मेअर इंदी विदेश कटित अमात्यवर ये पर्वे दिमल जाति संधान एतु द्रविड देशपालन पक्ष की समगद साकवा दिमल जाति संधान समग प्रवृति संवादे देशपालन सिरकर निधास्किरीम इडम परिहरण अतृद नुवन पिलिबंद गेटलुह धातुंगन आनुक्रम व्यवस्था संशोधन क्रियात्मक किरीम डायस्पोरा आयोजन संबंधी साकच्छावट लक्व अतिबवाई वार्तावाने इंदी संभव्यक अति दमिल जनता वगे समाज आर्थिक तत्व पिलिबंद करुणु की साकच्छाट इंदी विदेश कटित अमात्यवरया ये पार्लिमेंट मंत्री वरुण वन मनु गणेशन दिगंबरम वि राधाकृष्णन यान महत्तरुन हमूना लंका कामकर कांग्रेस समगद इंदी विदेश कटित अमात्यवरया साकच्छा पवत्वादि बेनवा एयानु राज्य अमात्य जीवन तोंडबन महता हमुवी उडरट प्रदेश दमिल जनता वगे गेटलु पिलिबंद साकच्छा कर एतिपवाई जयशंकर महता सी ट्विटर गिनुमे सटहनक तबमिन प्रकाश कले ईपीडीपी पक्षे नियोजनय करन धीवर अमात्य डग्लस देवानंद महता हमुवीमटद इंदी विदेश अमात्यवर කටයුතු කළා. එෙහිදී දීවරින්ට අදාළ ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති අතර උතුරු ප්‍රදේශයේ ඇතුළු දීවර වරාය සංවර්ධන සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සහ 19.90 සුවසරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ රාජකීය පිහිටි සුවසරිය ප්‍රධාන මූලස්ථානයේදී මෙම අවස්ථාවේදී ජයශංකර් මහතා පැවසුවේ ඉන්දිය සහයෝගයෙන් ආරම්භ කෙරුණු සුවසරිය ගිලන් රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට සූදානම් බව පැවසූ ජයශංකර් මහතා සුවසරිය මෙරට ආරම්භ කිරීමට සිදු කළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂද සිල්වා මහතාට විශේෂ ස්තුතියක්ද පිරිනමනු ලැබුවා. බිම්ස්ටෙක් සමුළුවේ දෙවන දිනය අදයි. අද දිනේ වෙන්වුනේ සමාජික රටවල අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනේ සමුළුව ඇමතීමට නියමිතයි. පස්වන බිම්ස්ටෙක් සමුළුවේ දෙවන දිනය අදයි. අද දිනේ වෙන්නුයේ සමාජික රටවල අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහායි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල්පී රිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ කටයුතු අද ආරම්භ වුණා. මෙවර පැවැත්වෙන්නේ බිම්ස්ටෙක් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 18 වන සමුළුවයි. හෙට දිනේ බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය වන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතයි. ඊයේ දින පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම අවසානයේ බිම්ස්ටෙක් මීළඟ සභාපතිත්වයේ දැරීමට නියමිත තායිලන්තයේ වෙත ශ්‍රී ලංකාව සිය සභාපති ධුරය බාර දී තිබෙනවා. රෝහල්වල ඉන්නේ රෝගීන්, විශේෂයෙන් රජයේ රෝහල්වල ඉන්නේ සාමාන්‍යයෙන් අසරණ රෝගීන්. අපේ රටේ ඇති හැකි අයගෙන් යම් ප්‍රමාණයක් යන්නේ මෙරටම පෞද්ගලික රෝහල්වලට. ඉතිරි අය යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් වගේ සුපිරි රෝහල්වලට. දැන් කතාව මවුන්ට් එලිසබෙත් යන අය සහ රජයේ රෝහල්වල රෝගීන්ගේ ජීවිත අතර වෙනසයි. ඖෂධ වගේම රෝගීන්ගේ බත්පතේ විතරයක් දැන් භාගයට වැටිලා. රෝගීන් සමග රෝහල් ලෙඩ ඇඳට වැටෙමින් තිබෙනවා. මේ ලෙඩ ඇඳට වැටෙමින් තිබෙන රෝහල් ගැනයි කතාව.
අපේ රටේ ජාතික රෝහල් මහ රෝහල් ශික්ෂණ රෝහල් සේම ග්‍රාමීය රෝහල්ද තිබෙනවා. දල වශයෙන් මේ රෝහල්වල දෛනික නේවාසික රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 60,000 අතර වෙනවා. ඖෂධ ඇතුළු සියලු ප්‍රතිකාර නොමිලේ බව ඇත්ත. එපමණක් නෙවෙයි තුන් වේලම රෝගීන්ට අදාළ ආහාර වේලත් නොමිලේ ලැබෙනවා. නමුත් දැන් මේ දවස්වල බොහෝ රෝහල්වල බත් පතටත් කන කුකා හඳන්න පටන් අරන්. ගෑස් ඉන්ධන විදුලි හිඟය සේම හණ්ඩ මිල අහස උසට ඉහළ යාම රෝහල් පද්ධතියම ලෙඩ කරමින් තිබෙනවා. දැන්ට පවතින ඉන්ධන හිඟයේ සීම බහණ්ඩ මිල ඉහළ යාම නිසා අද රෝහල් මුළුතැන්ගෙට ලැබෙන බොහෝ ආහාර ද්‍රව්‍ය අඩු වෙමින් පවතිනවා. කොළඹ මහ රෝහල තුල රෝගීන්ට ප්‍රධාන ආහාර වේල් තුනක් දෙනවා. අදත් ජාතික රෝහලේ වේල් තුනම කෑම හැදෙනවා. නමුත් සමහර ආහාර වර්ග සීමා කරලා රෝගීන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට මාළු දෙන එක දැන් හොඳටම जातिक रोहले दैनिक सामान्य सत्कम नतर करान्न रोहल कार्य मंडलेट दीतिबुना සත්කම් උපකරණවල හිඟේ නිසයි. නමුත් ඒ අධ්‍යක්ෂවරයාම අද දහවල් වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු උපදෙස් මත නැවත සත්කම් ආරම්භ කරන්න කියලා දැනුම් දුන්නා. ඇත්තටම මේ කනගාටුදායක පණිවිඩය මේ වෙලාවේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියා විදේශ අමාත්‍යවරයාද දැක තිබෙනවා. ඔහු තමන්ගේ ට්විටර් ගිණුමෙහි ඒ පිළිබඳව කනගාටුව පළ කර සටහනක් තබා ඇති අතර ඉන්දියාවෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවත් පවසා තිබුණා. දැන් අපට යලිත් මතක් කරන්න ඇත්තේ මෙපමණයි. රෝහල්වල ඉන්නේ රෝගීන්. සමහර රෝගීන් ජීවිතවල අන්තිම පැය හෝ දවස තමයි මේ ගෙවන්නේ. ඖෂධ හිඟය ඖෂධ මිල ඉහළ යාම සේම සත්කම් උපකරණවල හිඟයත් මේ රෝගීන්ගේ ජීවිතවල දින ගාන කෙටි කරන්න හේතු වෙනවා නම් ඒ ලැජ්ජාවට කනගාටුවට සේම නිින්දාවටත් කරුණක්. රෝගීන්ගේ බත්පතට බිත්තර භාගයක් හාල් මැස්සො ටිකක් මාළු කෑල්ලක් දෙන්න බැරි නම් ඒක සාපයක්. කරුණාකරලා රෝහල් පද්ධතියම ලෙඩ ඇඳට ඇදලා දාන්න එපා. මේ ලෙඩ ඇඳේ ඉන්නේ රෝගීන්. ඔව් සිංගප්පූරු अमेरिका यान्न बेरी අසරණ රෝගීන්. මේ අතර අද සමහර ඖෂධ හා වෛද්‍ය උපකරණ රැසකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අතර රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂා කරන උපකරණවල මිල රුපියල් 4429.22ක් දක්වා නියම කර තිබෙනවා. එක් රුධිර පරීක්ෂණ තීරුවක් රුපියල් 80.15ක් වෙනවා. ඊට අමතරව අක්ෂිකාච සහ ස්ටෙන්ට් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. අපේ රටේ ආණ්ඩු හැමදාම දුන්නේ ලොසින්ජර් එහෙම නැත්නම් කිරිටොෆි. බොහෝ වෙලාවට නැතිබරිකම තමයි හැමදාම මාකට් කළේ. ජනසවිය සම්පූර්ණිය ආදී විවිධ දේවල් ගහලා මොනව හරි බෙදනවා. මේ යපු මානසිකත්වය අපේ දුප්පත්කම ජයගන්න කවදාවත් හේතු වෙලා නැහැ. දැන් ආයෙත් 5000ක් අවුරුද්දට දෙනවලු. ඒ දුප්පත් පවුල්වලට. මේ බාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය මට්ටම සලකපුවාම රුපියල් 5000ත් කච්චක්ද කියලා බලමු. කොවිඩ් කාලයේත් රුපියල් 5000ක් දුන්නා. 5000 ගන්න ගිහින් මිනි මරා ගන්නත් සමහරුන්ට වුණා. ග්‍රාම සේවකලා සමුර්ධ නිලධාරීන් 5000 දෙන්න පුදුම හයිරන් පාට් අහිංසක දුප්පත් මිනිසුන්ට පෙන්වූ අවස්ථාවක් තිබුණා. කොහොම වුණත් එදා රුපියල් 5000 සමහරුන්ට මහ මෙරක් වගේ වූ බවත් පිළිගත යුතුයි. මෙවැනි රුපියල් 5000ේ දීමනාවලින් දුප්පත්කම අඩුම ගානේ මාසයකට සතියකට තියා දවසකටවත් අයින් කරන්න බෑ. දැන් තියෙන බහණ්ඩ මිලත් එක රුපියල් 5000කින් අවුරුදු කන හැටි ඇත්තටම අහන්න වෙන්නේ අපේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන්ම තමයි. එතුමා සමහර විට වෙනස් තීරියක් ගෙනත් රුපියල් 2500කින් කන හැටි සහ 2500ක් ඉතිරි කරන හැටිත් සමහරක් විට අපට කියලා දෙවි. එහෙමත් නැත්නම් හොඳම කෙනා බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහත්තයා. එතුමා කොහොමත් ඉන්ධනවලට පාවිච්චි කරන තීරියම විය හැකි රුපියල් 5000ට පාවිච්චි කරන්න යන්නේ. ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා කියනවා අවුරුදු කන්න බෝනස් එකක් හැටියට රුපියල් 5000 දෙනවා කියලා. සිංහල අවුරුද්දට අඩුවාදාන ලාභීන්ට රුපියල් 5000 ගානේ මාස දෙකක් දෙන්න තීන්දුව කරා.
එකම සිංහල රාජ්‍යයට බඩු අඩුවක් නැතුව සුලභව පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. දැන් රුපියල් 5000 ගානේ මාසික ටිකක් ජනතාවට අඩු ආදායම් ලැබෙන්න ලබා දෙන්නේ සිංහල අවුරුදු බෝනස් එකක් හැටියට. ඔය එක නේද අය කරන්නේ නැහැ. අපි ගණන් බල්ලා තියෙනවා 31 ලක්ෂයක් විතර ඉන්නවා කියලා. ඒක මෙවර මුදල් තියෙනවද? මුදල් තියෙනවා. මුදල් නැත්තම් දෙන්න බෑනේ. එතුමා කියන රුපියල් 5000 විශේෂත්වය තමයි එතුමා කියනවා මේ රුපියල් 5000 මාස දෙකක් දෙනවා කියලා. ඒ කියන්නේ මාස දෙකක් ඇතුළත රුපියල් 10000ක් ලැබෙනවා. මාස දෙකේ කතාව කොහොමත් පැත්තක තියමුකෝ. මොකද මේ ඉන්දන ඇමතිතුමාගේ දෙවනි මාසයේ විශ්වාස කරන්න අමාරුයි අපිට. පළමු මාසයේ 5000 අරගෙන බලමු. පළමු මාසයේ 5000 අරගෙන බැලුවාම 5000 බෙදන්න ඕනේ දවස් 30න්. 5000 දවස් 30න් බෙදුවාම රුපියල් 166ක් තමයි එක පවුලකට ලැබෙන්නේ. ඒ එක දවසකට. දැන් මේ එක දවසකට ලැබෙන රුපියල් 166 අපි හිතමුකෝ ඒ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා. අපි බෙදමුකෝ බලන්න 166 5 දෙනාගෙන් එහෙම වුණාම එක් අයෙකුට ලැබෙන්නේ රුපියල් 33ක් පමණයි. එක පවුලක එක් අයෙකුට රුපියල් 33කින් දවසම කන්න පුළුවන් නම් ඒක මොනතරම් දෙයක්ද? දැන් මේ විදිහට 5 දෙනා 6 දෙනා 7 දෙනා විතර ඉන්න පවුලකටත් රුපියල් 5000ක් ලැබිලා ඒ 5000 බෙදාගෙන ගියොත් එහෙම මේක බෙදන අපිටත් අහන් ඉන්න ඔබටත් බෙදන්න හිතන් ඉන්න හැමෝටමත් ලැජ්ජාවට කරුණක් වේවි. ඒ නිසා අපි බෙදිල්ල නතර කළා. වැරදීමකින් හරි ඒ පවුලේ ගෑස් සිලින්ඩරේ එහෙම මේ මාසය ඇතුළත ඉවර වුණොත් 5000 බෙදන්නම ඉතුරු වෙන්නේ නැහැ කියලා අපට සිද්ධ වෙනවා මේ ආණ්ඩුවට මතක් කරන්න. ඒ වගේ වෙලාවක ඉතින් අපිට කියන්න තියෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි කියලයි. ලොකුගේ ඇමතිතුමා නවත්තනවා කිව්ව ඉන්ධන පොලිම් තාමත් රට පුරා දක්නට ලැබෙනවා. ඉන්දියා ණය ආධාරය යටතේ තෙල් ලැබෙනවා කිව්වට ඉන්දියාවට ඕනෝන විදිහට තෙල් ලැබෙන බව නම් පැහැදිලි. දැන් ඉන්දියාවෙන් තෙල් නැව් එනකන් කටහිරන් බලන් ඉන්න අපට වෙලා. මෙති ඇමතිවරුන්ට තෙල් ප්‍රශ්න ඇත්තෙම නැහැ. අන්තිමට කොහෙන් ගියත් බැටකන්නේ තෙල් නැතිව පොලිමේ ඉන්න ජනතාව. තෙල් තියනවා තෙල් බෙදනවා පෝලිම් නෑ කියන ලොකුගේ ඇමතිතුමාට තාමත් රට පුරා තියෙන ඩීසල් සහ පෙට්‍රල් පෝලිම් පේන්නේ නැතුව ඇති. ඇමති කියන විදිහට තෙල් තියනවා නම් ඇයි මෙච්චර පෝලිම්? අමුතු කතා කියන ඇමතිතුමා ඊයේ කියනවා තෙල් කෑන් වලට අරන් ගිහින් වෙනම විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා නම් ජනතාවට ඒක කිය කිය ඉන්නේ නැතුව ඉන්ධන පිරවුම්හල් වලට හමුදාව පොලිසිය දැම්ම වගේ ඒ ගැන හොයන්න ඇමතිතුමාට කණ්ඩායමක් පත් කරන්න පුළුවන්නේ. කොහෙන් ලිස්සලා ගිහින් නිදහසට කරුණු කියන්න මේ ඇමතිතුමා හරි දක්ෂයි. ඉන්ධන ඇමති දැන් ඊයේ කියනවා සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දාන්නේ නැහැ කියලා. තවමත් ඉන්ධන ඇමති කියන්නේම පෝලිම් ලබන සතියේ අවසන් වෙනවා කියලා. මේ මාසේ වෙනකොට අපි දැන් අනුමත කරන කටයුතු කරගෙන යනවා ටොන් 40,000 ක්‍රූඩ් ඔයිල් ලැව් දෙකක්. ඒ ආවම අපි සම්පූර්ණ කැපැසිටි එකෙම රිෆයිනරියක දුවන්න කටයුතු කරනවා. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබතුමා ඔහොම කිව්වට ජනතාව කියනවා ඉන්ධන පිරවුම්මල් වල අයිතිකාරෝ හිමිකරුවෝ කියන්නේ ඔබතුමා මේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඉන්නේ නැහැ කියලා. ඩීසල් බවුසරේකුයි පෙට්‍රෝල් බවුසරේකුයි දුන්නාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දවස් දෙකක් නැත්තම් තුන අද උදේ 9ට ආවොත් 11 මාර වෙනකොට උදේ ඉවරයි. එතකොට ඔබතුමා ඔය කියන විදිහට මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන මගදී ඉන්ධන වාෂ්ප වෙලාද? නෑ නෑ වාෂ්ප වෙලා නෙවෙයි. ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මේ රූපවාහිනියෙම පෙන්නවා මේ වතුර බවුසර එකට ඇවිල්ලා තෙල් ගන්න. ඒකෙන් සාමාන්‍ය ජනතාවද? සාමාන්‍යයන් තමයි කවුද දන්නේ නමුත් මේ වතුර බවුසර එක. එහෙම ව්‍යාපාරිකයෙක් කැවිලි හැම කරනවා නම් ඒක සොයා බැලි ඔබතුමාලගේ වගකීමක් නේ. නෑ. ඔව් හැබැයි තෙල් එහෙම මේ අපි තෙල් නිකුත් කිරීමේ සීමාවක් දැම්මනේ. සීමාවක් දාලා තියෙනවා නේ ඔබතුමාලා දැන් භූමි තෙල් එහෙම දෙන රුපියල් 500 ක විතරයි. දැන් මට කියන්න පුළුවන්ද ඔබතුමා මේ මොහොත වෙනකොට පෙට්‍රල් ඩීසල් දවස් කීයකට ප්‍රමාණවත් පරිදි තියෙනවා? පෙට්‍රල් තියෙනවා අපි ගාව 20,500ක් විතර. ඒ කියන්නේ ආසන වශයෙන් දින කීයක් ප්‍රමාණවත් වෙයි? ඔබතුමාට කියන්න පුළුවන් ද අවසාන දවසක් මෙන්න මේ දවසේ තමයි මේ ඉන්ධන පොලිම් වලට ඉන්ධන පොලිම අවසන් වෙන්නේ කියලා? ලබන සතිය වෙනකොට අවසන්ද? ඔබතුමාගේ දුරකථන අංක වෙන මොහොවයි? නෑ නෑ මම දුරකථන තෝම් ප්‍රසිද්ධ මවුරු 25 මේ කාන් කියන අපිට කියලා ලබා දෙන්න බැරිද? ඒක නෑ ටෙලිෆෝන් එකට කතා කරන්නේ. උන්දර ලබා ගන්න පුළුවන්ද ඔබතුමාලා කලින් කිව්වා විදියටම? පුළුවන්. ඩීසල් නැතිකම හමුවේ මේ වන විට බස් රථ දහවනේද අඩාල වී තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. බස් රථවල සේවක මාතුන් මෙතන ඩීසල් නැහැ කියනවා. ඊට පස්සේ බස් හිමිකරුවන් කියනවා බස් දුවා ගන්න හැකි යාවක් නැහැ කියලා. අදවනකොට මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. කිසිම තැනක ඩීසල් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ දුන්නත් ඩීසල් සීමා කරලා, ඒ කියන්නේ දෙන්නේ තෙල් දෙන්නේ ඉතා අඩු මුදල රුපියල් 3000කට 2000කට. එහෙම කරලා බස්
ධාවනය කරන්න හැකියාවක් නැහැ. මේ සතියේ මේ තෙල් ප්‍රශ්න निराකරණය කරේ නැත්තම් අපි ලබන සතියේ සිට අපි ධාවනයෙන් ඉවත් වෙනවා ලංකාව පුරාම බස් අත. මේ தත්ත්වය අපිට දරා ගන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව ලෝකේ වාර්තාගත උද්දමනය ඇති රටවල් අතරින් 6 වෙනි තැනට පත්ව තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වන්නේ. අද ඩොලරය රුපියල් 298 සීමාව ඉක්මවා ගියා. කලුකඩේ ඩොලර් මිල පාලනය කරන්න මහබැංකුව අද දැඩි තීන්දුවක් ගත්තා. මේ අතර IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. දැන් අපේ ඩොලරය පාලනය කරන්න නොකරන දෙයක් නැහැ. රුපියල බාල්දු වෙලා දැන් මස්ත බාල්දු වෙන තැනට පත් වෙලා තියෙනවා. 1 ඩොලරයකට රුපියල් 299ක් ගෙවන්න වෙනකොට උද්දමනය මෙහෙමවත් බේරලා තියෙන එක පුදුමයට කරුණක්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ අපි උද්දමනය ඉහළ යාම අතින් ලෝකේ වාර්තාවක් තියමින් ඉන්නවා කියලයි. දැන් අපි ඉන්නේ 6 වෙනි ස්ථානේ. අපි කොහොමත් එකට එන්න හරි කැමති රටක්. හැදුවොත් ආසියාවේ ලොකුම ඒවා හැදුවේ අපේ රටේ. උසම sannivedana කුළුණක් දැන් දුරකතන අංකයකුත් හඳුන්වලා දුන්නා. දුරකතනෙන් කියන්න බැරි නම් ඊමේල් කරන්නත් IMF යන්න පවා පමා වුණ හරියට තීන්දුව ගන්න නැති අපේ රටේ මූල්‍ය බලධාරීන්ට ඇස් ඇරෙන්නේ හොඳටම පමා වෙලා බැංකු පාලනය කරන්න බැරි රටක කළු කඩේ පාලනය කරන්න පුළුවන් කියලා අපට නම් සත පහක විශ්වාසයක් නැහැ. ඩොලරේ 203ට පාලනය කළ වෙලෙත් හොඳටම කළේ Taman කියලා තමයි එතුමා හිතන් හිටියේ. ඒ වෙලාවේ කළු කඩේ ඩොලරේ රුපියල් 230ට වැඩියෙන් අලෙවි වුණා. බැංකු වලින් ඩොලර් ගන්න නැත්නම් ඩොලර් අවශ්‍යය කළු කඩෙන් වැඩි මුදලට ගන්නවා. සමහර විදේශගත දරුවන්ට කන්න බොන්න වගේම අධ්‍යාපනයට පවා සල්ලි යවා ගන්න බැරුව අද දෙමෝපියන් අසරණ වෙලා. ඒ නිසා වැඩි මුදලට ඩොලර් අරන් උන්ඩියල් වලින් යවනවා. දැන් යන්නේ නැහැ නැහැ කිය කී හිටපු IMF යන්න වෙලා. IMF එකෙන් දැනටමත් තාක්ෂණික වාර්තාවක් එවලා තියෙනවා. ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට දාන්න දැන් අනුමැති අරන් තියෙනවා. ඒ වාර්තාවට අනුව අපේ යැපුම් ආර්ථික ක්‍රම වෙනස් කරන්න වේවි. සදාකාලිකව පාඩු ලබන බහිරවයින් වගේ ඉන්න රාජ්‍ය ආයතන ගැන දෙපාරක් හිතන්න වේවි. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් එයාලයින් ඒ අතර ඉහළින්ම සිටින බව කිව යුතුයි. දුම්රිය ගාස්තු ඉහළ දැමීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒත් සමග හෙට දිනේ සිට දුම්රිය රියදුරන්ගේ සංගමයේද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා. හැමදාම වගේ මේ නිසා දුක් විඳින්නේ අහිංසක අසරණ ජනතාව. අපේ රටේ ජනතාවගේ වඩාත්ම පහසුමින්ම බොහෝ දිනුගේ ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රිය. ගාස්තුව අවම වීමත් මේට ප්‍රධාන හේතුවක්. නමුත් දැන් දැන් දුම්රිය ගාස්තුවටත් බඩේ පහර වැදී අවසන්. කාණ්ඩ කිහිපයක් යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව අප්‍රේල් පළමුවනදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. දුම්රියේ 3rd class එකේ පළවෙනි කිලෝමීටර 10ට තියෙන දැනට තියෙන ගාස්තුව තමයි 1730ක්. එතකොට ඒක රුපියල් 2ක් දක්වා වැඩි වෙනවා. මුලින්දම්ම ඉන්ධන 4 වතාවක් වීල වැඩි වුණා. නමුත් දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ නැහැ. රජයේ වියදමින් දුවන ආයතනයක් හැර දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් දැන් ඉන්ධන වලට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවන මුදල පවා ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නිසා මේක අපි සහනෙට දිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. බිලියන 4කට විතර පාඩුවක් අවුරුද්දට තියෙනවා. මේමයි ගාස්තුව අඩු නිසා දැන් 1730 රුපියල් 2 කරපුවාම 100% ප්‍රතිශතය බැලුවොත් 58ක් විතර වෙනවා. මේ අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමත් සමග අද රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙනවා. අපි හෙට දවසේදී අතිකාල සේවයෙන් ඉවත් වෙනවා. එහෙම වුණාම දුම්රිය ගණනාවක් හෙට දවසේ අවලංගු වෙනවා. විශේෂයෙන්ම උදේ කෝච්චි ටික ආවට පස්සේ හවස කෝච්චියන්න වෙනව නම් අනිවාර්යයෙන්ම අතිකාල මත සේවකන කාර්ය මණ්ඩල තමයි යොදවන්නේ. හෙට දවසේ දුම්රිය එන්ජින් රියදුරුන් සම්පූර්ණයෙන් අතිකාල මත සේවයේ දෙවීම ඉවත් වෙනවා. ප්‍රවේශ පත්‍ර වැඩිවීම ඇතුළු මේ ගැටලු විසඳ ගන්න අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා විනා වෙනත් අපිට පැහැදිලි තත්ත්වයක් පේන්න නැහැ රටේ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒක මොනවා කරන්නද ඉතින්? යන විදියට මූණ දෙන්න එලා තියෙනවා. සතුටුයි දැන් සැපයි. අපෝ දැන් කතා කරන්නේ නැහැ කියන්නේ.
හරිත ලංකා ජාතික ගෙවතුමක සංග්‍රාමයේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැතුණා. නිරෝගී ස්වයංපෝෂිත පෞලේකක සංකල්පය ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොස් පැලයක් රෝපණය කරනු ලැබුවා. තිරසර ලෙස ස්ථාපිත කිරීම අපේ ගෙවත්තෙන් පටන් ගනිමු යන තේමාව පෙරදරි කරගෙන හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ අමාත්‍යවරුන් වෙන මහින්දානන්ද අලුත්ගමගේ බන්දුල ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. වේදිකාවලල කියනවා අපේ රටේ හදන සරන් ඇන්දොත් ඒක ගාන්ටාර මාක් කියලා. සම්භායයක් ඇන්දොත් ඒකට කිව්වා මොකද භූමිතෙල් ගණයි කියලා. එතකොට එදා හදපු ඇඳරෙදි ඇතිරිලි අරමය කිසි දෙයක් හැදීම නතර කරා. ඉතින් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් අපි මේවා ගැන හිතන්න ඕන. අපි මේවට බැනලා වැඩක් නැහැ. අපිට වැරදිච්ච තැන් තියෙන. විවිධ ආණ්ඩු ආ ඒක ජනතාවගේ වරදක් නැද්ද? ඡන්දය කතිරේ පාවිච්චි කරන අයගේ වරදක් නැද්ද? ඒ අය යම් පෙළඹවීම් වලට කතිරේ පාවිච්චි කරාම අපිට මේවා ඉදින්න වෙනවා. ඉතින් අපි දෙගොල්ලෝගේම වරදක් තියෙන. නිදාසින් පස්සේ දිගට අපි විසින් අපේ රටේ සම්පත්ත අපේ රටේ මිනිස්සු පිළිබඳ විශ්වාසය තබන්න නැතුව ඒ සඳහා වෙන ජාතික වැඩසටහනක් අකණ්ඩව ක්‍රියාත්මක කරන්න නොදී වක්කඩ කැඩුවාසේ භාණ්ඩ ආනයනය කරලා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලය වෙනස් කිරීමේ ආරම්භයක් තමයි අද දිනේදී සනිටුහන් කරන්නේ. සිරිමා මැතිනිගේ කාලේ මිරිස් 100ක් අපේ රටේ නිෂ්පාදනය කළා. ලැජ්ජයි කියන්නේ අපේ හාමුදුරනේ අද 100ක් අපි ආනයනය කරනවා. අපේ රටට අවශ්‍ය අල 65ක් අපි ආනයනය කරනවා. ලුණු 65ක් ආනයනය කරනවා අපේ හාමුදුරනේ. ගිය අවුරුද්දේ ලැජ්ජයි අපේ හාමුදුරනේ මුංගට කවුපිත් අපි ගෙන්නලත්. මේ සියල්ල අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල්. කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට මට තියෙන වගකීම තමයි හිඟයකින් තොරව මේ රටේ අවශ්‍ය ආහාර ටික වෙළඳපොලේ තියාගන්න එක. ඉතින් ඒ සඳහා අපි දැනට දේශීය මට්ටමේ නිෂ්පාදනය කරන සියල්ල වෙළඳපොලට ගෙනීම සඳහා අපි වැඩසටහනක් හදලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර තුනක කාලය තුල මේ රටට ආනයනය කරපු සියලු දේ නවත්තලා මේ යපුම් ආනයන ආර්ථිකයේ මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. හරිත දෙයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොස් පැලයක් රෝපණය කරනු ලැබුවා. ඒ අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී. රාත්‍රි පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.